එතරක විසුවද අතිශය වෙහෙසකර සහ අවිවේකී ජීවිත ගත කළද ක්වෙට්ටේ විසින ශ්‍රී ලංකා දූදරුවෝ නිරන්තරව තම මාතෘභූමිය කෙරෙහි වූ ඇල්මෙන් බැල්මෙන් අත් නොබිදෙති. ඔහු මව්පියමේ දුක් ගැනවිලි සෝසුසුම් සංවේදී මනසින් අසා හිඳිති. දරුවනට ඉගෙනීමට ඇවිසි නවීන තාක්ෂණය සේම බෞද්ධ පන්සල් සහ අනිකුත් ආගමික ස්ථානයන් වලට ආධාර කිරීමේ පුණ්‍ය කටයුතු සඳහා නමසරුව ඉදිරිපත් වෙති. ශ්‍රී ලංකාවේ මැති ඇමතිවරුන් සමග මෙන්ම රාජ්‍ය නායක නායිකාවන් සමග සුහදශීලී ඇසුරක නිරත වෙමින් දේශයේ හෘද ස්පන්දනය මනාව වටහා ගන්නා ක්වෙට් ශ්‍රී ලංකා සංස්කෘතික සංගමය දරුවකුගේ දුක දන්නා අම්මා කෙනෙකුසේ තම අත් උදව් නොපිරිහෙලා අවැසි පරිදි පිරිනමන්නේ. ශ්‍රී ලංකාව සමග නිබඳ ඇසුරක යෙදෙමින් දුක සැප දෙකෙහිදීම කලන මිතුරෙකුසේ තම ලෙන්ගතු අත්වල නමසරුව සපයති. විදේශගත බොහෝ සංවේදී මිනිසුන් හදවතින් විසෙන්නේ තම මාතෘභූමියේය. මුල්ලිමේ හේතු සාධක මත තම ආදරණීයන්ගෙන් දුරස් වූවද ඔවුන්ගේ හදවතේ රිද්මය වන්නේ තම මාතෘභූමියයි. 2000 වසරක කීර්තිමත් අභිමානයකින් හිමි ශ්‍රී ලංකාව ඔවුන්ගේ මහගෙදරය විශ්වය පුරා සැරිසරුවද ඔවුන්ගේ ආත්මය කේන්ද්‍රගත වන්නේ වර්ග සතපුම් 65,332 තරම් වූ මේ අසිරිමත් මාතෘභූමියේය. 30 වසරක් තිස්සේ ලේයින් කඳුලින් නැහැවුණු තම අම්මාගේ දුක මේ දරුවෝ හොඳින් තනිති. අම්මා හඬන විට ඔහුද හැඬුවෝය. අම්මාගේ සුසුම් මසල ඔහුද සුසුම් හෙළුවෝය. ලක්මිමි මේ සුජාත දූපතුන්ගේ ආදරණීය සෙනෙහස හෘදය වළල්ල මතින් නිබඳව අම්මා වෙත ගලා එන්නේ හිස් අතින් නොවේ. ක්වෙට් හිවිසෙන දූපතුන්ද එසේමය. ඔහු දුක් මහන්සියෙන් උපේන නිනාරයෙන් තම මෑණියන්ට කලගුණ සලකන්නට සෑදී පෑදී සිටිති. එසේම තමන් සමග විසෙන්නා වූ සහෝදර සහෝදරියන් සමග මහත් ලෙන්කතු බැඳීමෙන් යුතුව දුක සැප බෙදාගන්නට කැපී සිටිති. තමන් ගැන මිස අනුන් ගැන නොබලන නූතන ලෝක ප්‍රවණතාව හමුවේ පවා මේ ශ්‍රී ලංකීය ජාතික හැඳුනුම්පත ස්වකීය දේශහිතයිෂී දාවනපතිය ඔස්සේ නිවෘත ජයග්‍රහයේ ඉදිරිපත්කරුව කරා එළඹෙමින් සිටි. මෙකි සාඩම්බර ජයග්‍රහණයේ සැබෑ හිමිකරුවෝ ඔබමය. ක්වෙට් ශ්‍රී ලංකා සංස්කෘතික සංගමය නම් දජිය යටතේ එක් රැස් වෙන්නා වූ ඔබ යම් දිනක ඔබේ මව්පියම නම් ආදරණීය අම්මා වෙත යන්නේ සිය යුතුකම් මැනවින් ඉටු කළ ගුණයහපත් කෘතවේදී දරුවකු ලෙසිනි. මව් රටේදී නිල් අහස විනිවිද අහසට නැගී පොල් රුප්පාව අතවන්න අයුරු ගුවනිය සිට දකින ඔබ පළමුව මව්බිමේ උත්තමාචාරය අත්විඳින්නේය. මව්බිමට පයගෙසූ සැනින් මේ ආදරණීය මාතෘභූමිය නම් අම්මා හුස්ම ගන්නා හඬ ඔබට ඇසෙන්නට වෙයි. ඔබේ අම්මා එවිට රහසින් ඔබට මෙසේ කුඳුරන්නට වෙයි. ක්වෙට් විසින මගේ ආදරණීය පුතුණුවනි, දියණියනි, ඔබ මට මෙතෙක් දුන් තිරිය විරිය මට අප්‍රමාණ ශක්තියක් ගෙන දුන්නේය. මම අදත් ජීවත් වන්නේ ඔබ නිසාය. ඔබ නිදුක් නිරෝගී සුවයෙන් විසෙත්වා. එවන් ආශිර්වාදයකින් පිදුම් ලබන ක්වෙට් ශ්‍රී ලංකා සංස්කෘතික සංගමය එළඹෙන හෝරාවෙන් මාතෘභූමිය නම් අම්මා සමග අපරිමිත ස්නේහයෙන් මෙනීමෙන් විසෙන්නේය. එවන් දූතරුවෝ මවකට මෙන්ම රටකටද අභිමානයකි. පහනකින් කෙතරම් පහන් දෙල්ලුවත් මුල් පහනේ එළිය නොසිඳේ. එය දීප්තිමත්ව බබලන්නේය.